ආයලොනේ අයිබෝන් කියන ඔගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් උදා වෙන්න කියලා. උදා වෙන වාසනාවන්ත දවසට රසවත් සිනමුන් ටී එකකින් අපි කොහොමද රසවත් වෙන්නේ කියලා බලමු. කුරුඳු කුඩු මික්ස් කරලා කිරි එකක් හදාගන්න විදිය බලමු. මම ඉස්සරලාම කිරිපිටි මේස හැඳින් දෙකක් මේ විදියට භාජනයකට දාලා ඒකට ලිප්ටන් ටී තමයි මම පාවිච්චි කරේ. තේ හැඳි එකක් දානවා. පිරිසිදු වතුර කෝප්ප එකක් මම මේකට එකතු කරනවා. ඊට පස්සේ මම ඒක හොඳට කලවම් කරලා ලිප ඕන් කරනවා. අඩු ගින්දරේ තමයි මේ කිරි එක උණු කරගන්නේ. දිගටම මේක මික්ස් කරන්න ඕනේ. උතුරන්නේ නැති වෙන්න, කැටි ගැසෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදියට විනාඩි 3ක් විනාඩි 4ක් මේ විදියට කලවම් කරගන්නවා. කුරුඳු කුඩු දාලා කිරි එකක් මේ විදියට රසවත් ලෙස හදාගන්නවා නම් ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවට ගොඩක් හොඳයි. ගොඩක් රෝගවලිනුත් ඔයගොල්ලන්ට මිදෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් සීනි තියෙන අයටත් ඉතාමත් හොඳයි කුරුඳු මික්ස් කරලා කිරි එකක් හදාගන්න එක. මම මේ කුරුඳු කුඩු හදාගත්තේ ගෙදරමයි. කුරුඳු හොඳට හොදලා වේලලා ඊට පස්සේ ගයින්ඩරේට දාලා කුඩු විදියට හදාගෙන තමයි පාවිච්චියට ගත්තේ. ඔගොල්ලන්ටත් පුළුවන් ඒ විදියට හදාගන්න. කුරුඳු කුඩු තේ හැඳි එකක් මම දැන් මේකට එකතු කළා. ඒකම සීනි මේස හැඳි එකක් එකතු කරලා ඕගොල්ලන්ගේ රස අනුව සීනි දාගන්න. ඊට පස්සේ තවත් එක විනාඩියක් මේක හොඳට උණු කරගන්නවා. දැන් කිරි එක හොඳට උණු වෙලා ඉවරයි. මම ලිප ඕෆ් කරගත්තා. ඊට පස්සේ තේ පෙරණ ගොටුවක් අරගෙන ඒකෙන් තේ කොළ ටික හොඳට පෙරාගෙන භාජන දෙකකින් හොඳට කලවම් කරගන්න ඕනේ. එන්න මේ විදියට. ඔන්න ඉතින් මගේ රසම රස සිනමුන් ටී එක මම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න තමයි. ඔයාලටත් පුළුවන් මේ වගේ රස සිනමුන් ටී එකක් හදලා රස බලන්න. ඉතින් හදලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම රැඳී සිටි සියලු දෙනාටමත් හැමදාමත් මගේ වීඩියෝ වලට කමෙන්ට් කරන, ලයික් කරන හැමෝටමත් ගොඩක්ම ස්තුතියි. තවත් රසබර වීඩියෝ එකක් අරගෙන එනතුරු ඔයාලා හැමෝටම සියලුම දෙනාට තෙරුවන් සරණයි, බුදු සරණයි. ගිහින් එන්නම්.